මෙරටට ආවේනික කඳුකර කොටියා මේ වන විට දැඩි තර්ජනයකට ලක්ව සිටිනවා. එම ගැටලුව මේ වන විට කොටි මිනිස් ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී කඳුකර කොටියා මෙරටින් තුරන් වෙයා හැකි බවයි. කඳුකර කොටියා එසේත් නැතිනම් ශ්‍රී ලංකා කොටියා යනු ශ්‍රී ලංකාවේ වනාන්තරවල පමණක් දැකිය හැකි විලෝපීය ශීරපායි සතෙක්. ලොව සිරින්ද කොටි විශේෂ අටෙන් එක උපවිශේෂයක් ලෙස ශ්‍රී ලංකා කොටියා නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ආවේනික සත්ව විශේෂයක් ලෙස සැලකෙන මෙම කොටියා මෙරට තර්ජනයට ලක්ව වද වී යමින් පවතින සත්ව විශේෂයක්. මෙවැනි සත්වයන් රැකබලා ගැනීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තවමත් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැටලුකාරී තත්වයක්. රාත්‍රී ආහාර සොයා පැමිණි කොටියෙකු හැටන් ලිඳුන ලොගී වතුයායේ නිවසක් තුළට වැටී සිටි පුවතක් පෙරේදා වාර්තා වුණා. පසුව එම කොටියා නිර්විඳන කර රැගෙන යාමට වනජීවී නිලධාරීන් පියවර ගත්තා. අද තවත් පුවතක් හැටන් ප්‍රදේශයෙන්ම වාර්තා වුණා. මධ්‍යකට හසු මෙම කොටියා ගසක් මත සිරවී සිටි අයුරීමේ පසු කුටියා මුදා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් ගස කපා දැමීමට පියවර ගත්තා. කෙසේ වෙතත් කුටියා ගසට යටවන අයුරුද දක්නට ලැබුණා. හිර කරපෙක පුරුල් කරන්න බයයි. කොටියා අවාසනාවන්ත ලෙස එම ස්ථානයේම මිය ගියා. මේ පිළිබඳව අපි දශක කීපයක සිට මේ මදු තබන අය පිළිබඳව උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාර පිළිබඳව විවිධ කාරණා සමාජගත කරලා තියෙනවා. හැබැයි අභාග්‍යයකට තාමත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වන බවක් අපිට පේන්න නැහැ. සීමිත ප්‍රදේශයක මේ කොටි මේ විදියට හසුවීම දැඩි ලෙස සිද්ධ වෙන බව පේන්න තියෙනවා. ඉතින් එවැනි ප්‍රදේශවල ක්ෂණික වනජීවී විහිදුම් බලකායක්ෂා පශු වෛද්‍ය ඒකකයක් ස්ථාපනය කළ යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. හැබැයි අද වෙනකන් ඒක ක්‍රියාත්මක වීමක් දක්නට ලැබිලා නැහැ. මෙලෙස මිය යන්නේ ලංකාවට ආවේනික උපවිශේෂයක් වෙච්ච කොටියා කියලා අපි හඳුන්වන විශේෂය. ඒක ලෝකෙන් අපෙන් සමුගත්තොත් මුළු ලෝකෙම මේ විශේෂය සමුගන්නවා. ඒ වගේම අපි මිනිස්සුන්ට කියන්න ඕනේ මේ ප්‍රදේශවල ජීවත් වෙන අනියත බියක් ඇති කරගත යුතු නැහැ. මේ සතුන් ඔවුන්ව යම්කිසි හිරකර ගැනීමකට එහෙම නැත්නම් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමේ තත්වයකදී ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා එහෙම නැත්නම් ආරක්ෂා වීම සඳහා පහර දීම සිද්ධ කරනවා මිසක් කිසි විටකත් මිනිස්සු පසුපස ගොස් පහර දීම මේ සතුන් සිද්ධ කරන්නේ නැහැ.